අපේ රට ගත්තොත් අත්ත වශයෙන්ම ගරු නියෝජ්‍ය කතාරාගතුමනි අපේ රට විශේෂයෙන්ම කාන්තාවන්ට ගරු කරපු රටක් අපි දන්නවා තාත්තා තමයි පවුලේ ආරක්ෂාව දෙන්නේ කැම්බීම දෙන්නේ නමුත් අම්මා තමයි ගෙදර පාලනය කරන්නේ ඒක නිසා තමයි මේට අවුරුදු 100කට 150කට ඉස්සෙල්ලා අපි අහලා තියෙන කතාවක් ඊටාම රූමත් කාන්තාවකට අතේ නිල් මැණිකක් තියාගෙන පේදුරු දිසියේ තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා නිරුපද්‍රිතව ගමන් කරන්න පුළුවන් අවස්ථාවක් නැත්තම් වාතාවරණයක් අපේ රටේ තිබ්බා කිසිම මේ අවදානමක් නැතුව අනතුරක් නැතුව එවන් කාන්තාවකට යන්න පුළුවන් කියලා කතාවක් තිබ්බා. ඒ කියන්නේ අන්න ඒ වගේ වාතාවරණයක් තමයි කාන්තාවට අපේ රටේ තිබ්බේ. නමුත් අද වෙනකොට රාත්‍රී කාලේ නෙමෙයි නිල් මැණිකක් අතේ තියාගෙන නෙමෙයි නිකන්වත් තරුණ කාන්තාවකට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් තියෙන එක ගැන අත වශයෙන්ම අපි පුරවැසිය හැටියට රට රාජ්‍ය කරන අය හැටියට අපි අත වශයෙන්ම ඒකට ලැජ්ජා වෙන්න ඕනේ. අද අර මන්ත්‍රීතුමිය කිව්වා වගේ කාන්තාව නිර්ලිංගික හිංසනයට පත් වෙනවා බස් රථයක යනකොට දුම්රියක යනකොට කාර්යාල වලට යනකොට මෙන්න මේ වලට හිංසාවට පත් වෙන නිසා අත වශයෙන්ම මේ වගේ පනතක් ගෙනීමේ වැදගත්කම දකිනවා. ඉතින් එහෙමනම් මේ කාන්තාවන් සබ්‍යල ගැන්වීම කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් ලබා දීම ගැන අපි සම්පූර්ණයෙන්ම එකඟයි. ඒකේ කිසිම කතාවක් නැහැ. නමුත් මෙතන යම් කිසි අඩුපාඩුවක් නියෝජ්‍ය කතානගතුමනි අපි දකිනවා. මොකද අපේ රට ආවේණික වූ සංස්කෘතියක් තියෙනවා අපිට. අවුරුදු 2500ක ලිඛිත ඉතිහාසයක් තියෙන රටක් මේක. ඒ වගේම තමයි අපේ රටට ආවේණික වූ සංස්කෘතියක් තියෙනවා. ඒක තමයි අපේ අනන්‍යතාවය. අපේ ජාතිය පැවතෙන්නේ අන්නේ අනන්‍යතාවය අපි ආරක්ෂා කළොත් පමණයි. ඉතින් නමුත් මේ බිල් එකේ මේ පනතේ කාන්තාව කියන එක නිර්වචනය කළා නැහැ. අත වශයෙන් කාන්තාව කියන්නේ බයොලොජිකල් වුමන්. ඒ කියන්නේ ජීව විද්‍යාත්මකම උපන් තැනැත්තියක් හැටියට අනිවාර්යයෙන් මේක සදාන කරන්න ඕනේ. මොකද එහෙම නැත්නම් අපි දන්නවා බටහිර ලෝකයේ ට්‍රෙන්ඩ් එකක් තියෙනවා විලාසිතාවක් තියෙනවා පිරිමි ළමයා ගෑනු ළමයා වෙනවා තමාගේ අවයව කපාගෙන ගෑන් ළමයා පිරිමි ළමයා වෙනවා අයව හයි කරගෙන මෙන්න මේක සංස්කෘතියක් බවට පත් වෙලා තියෙනවා පිටරට. එතකොට මේක හරියට නිර්වචනය කළේ නැත්නම් ගරු නියෝජ්‍ය මේ කතානායකතුමනි ඒ අයටත් අපි සමාන අයිතිවාසිකම් දෙනවා කියලා කියන්නේ වක්‍රව අන්නේ ක්‍රියාවලිය අපි පිළිගන්නවා කියන එක. මේක නිසා මේක ඇතුළත් ගන්න බෑ. ඒක අපේ සංස්කෘතිය විරුද්ධයි. බටහිර ලෝකයේ කියනොත් තියෙන හැම දෙයක්ම මේ කරගන්න නරකයි. ඒක නිසා ඒක අපි අත්ත වශයෙන්ම වළක්ව ගන්න ඕනේ. දෙවෙනි එක තමයි මේ පනතේ කොහෙවත් සඳහන් වෙලා නැහැ මව් පදවිය ගැන. මදර්හුඩ් ගැන කතා වෙලා නැහැ. ගර්භිණී මාතාව ගැන, ප්‍රෙග්නන්ට් විමෙන්ල ගැන කතා වෙලා නැහැ. මව් කෙසේ තියෙන කලලය ගැන. ඉතින් එතකොට ඒ කියන්නේ අන්බෝන් ෆීටස්. එතකොට මෙන්න මේ තුනේ ආරක්ෂාවත් අපි අත්ත වශයෙන්ම බලන්න ඕන මේ පනතට ඇතුළත් කරන්න ඕනේ නැත්නම් මේ තුලින් බොහෝ දේවල් වෙන වෙන අනීතික දේවල් කෙරෙන්න පුළුවන්. ඒකෙන් තමයි ගබ්සාව කියන එක අපිට මේ වක්‍රව පිළිගන්න වෙනවා. එහෙමනම් එතකොට ගණිකා වෘත්තිය කියන එක වක්‍රව පිළිගන්න වෙනවා. ඒ නිසා මේව ඉතා පැහැදිලිව මේ පනතේ සඳහන් වෙන්න ඕනේ. එතකොට තමයි අපේ සංස්කෘතිය රැකෙන්නේ. ඒ වගේම තමයි අපි දකිනවා ඊයේ පෙරේදා මම දැක්කා US taxpayer funded program කියලා එකක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. They teaches the Sri Lankan journalists to state, pronounce, avoid binary gendered language. මොකද මේකේ තේරුම? ඒක ඇමරිකාව විසින් මුදල් දීලා කරන වැඩසටහනක් තියෙනවා. ඒක අපේ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට කියනවා ඔහු සහ ඇය කියන වචන පාවිච්චි කරන්න එපා කියලා. It's a they කියලා. ඒ කියන්නේ ඔහු සහ ඇය කියන වචන පාවිච්චි කරන්න එපා කියනවා නම් මේ මොකාට දෙන්න යන්නේ? අර LGBT එකට තමයි එන්න යන්නේ. ඉතින් හන්දන්නේ ඒක අපි වළක්ව ගන්න ඕනේ. ඉතින් එන්න මේ වගේ දේවල් උගන්වන්න මෙන්න මේ වගේ වනචාරී නැත්තම් දීන සංස්කෘතිය අපේ රටට ගේන්න ඉඩ දෙන එක ඇත්ත වශයෙන්ම අපි නවත්තන්න ඕනේ කියලා කියන්නේ මේ ඇමරිකාවට ඕන විදිහට ඇමරිකාවේ මේ ෆන්ඩ්ස් තියෙනවා ඕන තරම් මුදල් තියෙනවා ඒ මුදල් ඕන විදිහට ඇවිල්ලා මෙහේ අපේ මාධ්‍ය විඳින්ගෙන් මෙහේ අපේ දරුවන්ගේ ජනතාවගේ හිස් නැත්තම් මොළ සෝදන්නට අපි උඩ දෙනවාද කියන එකත් මේ අවස්ථාවේදී අපි මේ අවස්ථාවේදී මතක් කරන එක ගැන තමයි මේක තියෙනවා ස්ත්‍රී පුරුෂයේ භාවය සහ ලිංගික දිශානතිය මත පදනම්ව කියලා. ඒ කියන්නේ all rights and freedom without distinction including distinction based on gender. නියෝජ්‍ය කතාවනකට මෙන්න මෙතන තමයි තියෙන ප්‍රශ්නේ. එහෙම අවශ්‍ය නැහැ ස්ත්‍රීන්ට මේ සමාජීය වාසියක් දෙනවා කියලා කිව්වනම් ඒ ඇති.
The making කරන්න අර කිව්වා වගේ transgender නැත්තම් තමන්ගේ ලිංගිකත්වයේ ඕනකමින් වෙනස් කරපුවාටත් මේ අයිතිවාසිකම දෙනවා කියලා කියන්නේ වක්‍රව ඒක අපි පිළිගන්නේ එක. ඒ වගේම තමයි අපි දන්නවා ඒක තමයි අපි කියන්නේ මේ කාන්තාව කියන එක නිර්වචනය කරන්න ඕනේ ජීව විද්‍යාත්මක කාන්තාව හැටියට නැත්තම් biological woman හැටියට. අපි දන්නවා දරු නියෝජ්‍ය කතානක තුමුනේ ඔබත් දන්නවා ඔබත් රට ආදරය කෙනෙක් හැටියට මම දන්නවා අපේ රටට තිබ්බ ආක්‍රමණ 17ක් අපි අවුරුදු 2500 ක ඉතිහාසය තුළ ආක්‍රමණ 17ක් තිබ්බ ඉන්දියාවෙන් ආක්‍රමණ 3ක් තිබ්බ බටහිරෙන් නමුත් ඒ ආක්‍රමණ සියල්ල ඒ භෞතික ආක්‍රමණ සියල්ලම අපි අපේ මුතුන් මිත්තෝ අත්ත වශයෙන්ම පරාජය කළා නමුත් මේ දැන් මේ හදන්නේ අපිට සංස්කෘතිකම වශයෙන් ආක්‍රමණය කරලා ඒ සංස්කෘතිම ආක්‍රමණය කළොත් ඒ රටෙන් ගන්න දෙයක් නැහැ අපි භෞතික රට අපි ආරක්ෂා කළා නම් අපේ යුතුකම තමයි අපේ සංස්කෘතිය ආරක්ෂා මේ සංස්කෘතික ආක්‍රමණය අපි කෙසේ හෝ වළක්විය යුතුයි එහෙමනම් මේ පණ දිතාම හොඳයි මේ පණතර මේ සංශෝධනත් ගේන්න කියලා කියමින් මට අවස්ථාව ලබා දුන්න ගැන ඔබතුමාට ස්තුති වමමින් මගේ වචන සම්ප්‍රේෂණ මින් සමාප්ත කරනවා ස්වාමීන් වහන්සේ ඔබතුමාට රවිපක්ෂ